ආයුබෝවන් ඡන්දය හිර කරන අවස්ථාවේ මැතිවරණ කොමිසම දන ගහලා තියෙන අවස්ථාවක සමාජික ඉවත් වී යන අවස්ථාවක මම ඔබ අමතන්නේ අද කරුණු දෙකක් එකක් තමයි මැතිවරණ කොමිසම හිර කළා ගෙල හිර කර තිබීම රනිල් වික්‍රමසිංහ දෙක තමයි අද බිලියන 16 BMW නඩුවට මොකද වුනේ ඒකේ බොහොම රසවත් තොරතුරු ටිකක් තියෙනවා ඔබ කියන්නේ අපි කතා කරමු මැතිවරණ කොමිසම ගැන ඉස්සෙල්ලා. චාර්ල්ස් මහත්මිය අද උදේ මම කතා කළා. ඔබට මතක ඇති ඇය රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් හැටියට ඉද්දී ඇය නිරපහැරපු අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මොකද ඇය ඔය BMW නඩුව සම්බන්ධයෙන් ගත ස්ථාවරය නිසා කිසිම බුරුලක් දුන්නේ නැති නිසා අර පාම් ඔයිල් නඩුවේදී ඒ ගත ස්ථාවරය නිසා ඇයව ඇදලා එළියට දාපුවාම නාගානන්ද ඉල්ලුවා ජවිප කට්ටියට එකතු වන්න අපි ඇයව ආරක්ෂා කරන්න ඕනේ ඍජු රාජ්‍ය නිලධාරිය කියලා නමුත් 100ට දුන්න පැත්ත පළාත යාවේ නැහැ. නමුත් රේගු නිලධාරීන් එකතු වෙලා පෝට් එකේ දිගටම වරාය ඇතුළේ කන්ටේනර් 600 800 1000 1200 300 400 වෙනකොට මම කිව්වා කෙලින්ම මංගල සමරවීරට රනිල් වික්‍රමසිංහට උඹලා මහ ජනතාව හැමෝම දන ගස්සනවා කියලා. පළවෙනි වතාවට ට්‍රේඩ් යුනියන් ඇක්ෂන් එකක් අපි රේගුවේ ඉන්න ඉහළ නිලධාරීන් සමග ඒ දියත් කරපු වැඩසටහන සමග දන ගහලා මහින්ද කවුද මංගල සමරවීර නැවත ඇයට දුන්න මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් පදවියත් මම කිව්වා කීයටවත් බාර ගන්න එපා කියලා. මම කිව්වා රේගුවට අනිවාර්යෙන් ඔබ පැමිණිය යුතුයි ඊට පස්සේ ඔබට යන්න පුළුවන්. අන්න එහෙමයි ඍජු මතධාරී නිර්වාජ මිනිස්සු හැසිරෙන්නේ නැතුව මේ 100ට 3 වගේ තුට්ටු දෙකේ වැඩ කරන්නේ. ඇය දැන් ඇය ගත්ත ස්ථාවරයේ ඉලෙක්ෂන් එක සම්බන්ධයෙන් පක්ෂ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ඇය දැන් ඉදිරිදි කතා කරයි. පුංචි හේව පුංචිම පුංචි පුංචි හේව බැතිල් රාජපක්ෂගේ ටෙලිෆෝන් කෝල් එකට නැගිටලා කතා කරන පුංචි හේව පාවා දීපු හැටි පක්ෂ ලියාපදිංචි කිරීමේදී කටයුතු කරපු ආකාරය ඔබ දැක්කාර කවුද නාලක ගොඩේවටත් පක්ෂ ලියාපදිංචි කරන තුට්ටු දෙකේ මිනිස්සු රාජ්‍ය පරිපාලන සේවයේ බිඳවැටීම ගැන කතා කරනවා නම් ඔබ අහලා ඇති DBIP සිරිවර්ධන කියලා හිටිය ශ්‍රේෂ්ඨ මිනිසෙක් හිටියා. එයා තමයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් අන්තිම 1970 ගණන් වලදී ඒ කට්ටියත් එක්ක රාජ්‍ය සේවය ඉවරයි පරිපාලන සේවය ඉවරයි අමාත්‍යාංශවල ප්‍රධානීන් දෙකට නැමෙනවා දෙපාර්තමේන්තු ප්‍රමාණින් 8ට නැමෙනවා ඔබ දැක පොලිස්පති නීතිපති රද වෙලා තියෙන තත්ත්වේ ඇත්ත කතා කරන නාගානන්දට ඔය කිසි දෙයක් අදාළ නැහැ. ඇයව නිරපහාරන කොට ඇය දැන් මැතිවරණ කොමිසමේ දැම්මේ තියෙන තත්ත්වය ගැන ඔබට මදුරු අද ඒ ඉල්ලාසීමේ ලිපියත් මම ඔබට මම කෙසේ හෝ ලබාගෙන ගැන කතා කරනවා. ඇය මොකද ඇය ගරු කරන්නේ නීති ආධිපත්‍ය පමණයි. ෂී රෙස්පෙක්ට් ඔන්ලි ද පබ්ලික් ඉන්ට්‍රස්ට්. ෂී රෙස්පෙක්ට් ඔන්ලි ද සවර්නිටි ඉන් ද පීපල් ඇන්ඩ් ෂී ඩස් එවරිතිං ඔන්ලි ෆෝ ද පබ්ලික් ගුඩ්. රටේ පොදු මහජනතාවගේ යහපත සඳහා පමණයි වැඩ කළේ. ඇය වෙනුවෙන් තමයි ඇයගේ ඉල්ලීම මත තමයි නාගානන්ද බොටම් ට්‍රොලින් නඩුව ගත්තේ යාපනයේ දීවරින්ගේ ප්‍රශ්නේ. ඒ ඇය ඒකත් ඔබට කියන්න දැන් ඇවිල්ලා අධිකරණය හමුවේ ඇවිල්ලා උතුරේ ඉන්න ඩග්ල දේවානන්ද දන ගැබ්වා නීතිපති ඉදිරිපත් වුණෙත් නැහැ. මොකද බොටම් ට්‍රොලින් කියන්නේ උතුරේ. මම කිව්වා මේ පැත්තෙන් කල්පිටිය මන්නාරම යාපනය මුල්ලතිව් පුදුගුඩිරුප්පු යටි පැත්තෙන් ත්‍රිකුණාමල්ලි දක්වා රෑතිස් යැල්ල මුහුද මංකොල්ල කනක ඉන්දියාවේ නීති විරෝධීව ඇය වෙනුවෙන් තමයි ඇගේ ඉල්ලීම පට තමයි නාගානන්ද ඍජුවම ඉදිරිපත් වෙලා හිටන් ඔක්කොම දන ගස්සලා දැන් නේවිය කල්ලනවා. එසේ මෙසේ පාඩු අන්නේ වාර්ෂිකව සිද්ධ වන රුපියල් නෙමේ ඩොලර් බිලියන් එකක් ඩොලර් මිලියන් දහහක ආණ්ඩුවට රජයට පාඩුවක් වෙදී TNA එකේ පල්හොරු වචනයක් කතා කරන්නේ උතුරේ ජනතාව වෙනුවෙන්. ඇයි බලාගෙන ඉන්නවා රනිල් වික්‍රමසිංහගෙන් ඉන්දියාවත් එක්ක එකතු වෙලා 13ටත් එහා ගිය නැවත අහන්ද 13 වෙනි ව්‍යාපාර සංශෝධනයට එහා ගිය බලය බෙදීමක් දැන් රටේ ජනතාවගේ කිසිම ජනත මතයක් නැතිව ඉන්න රනිල් වික්‍රමසිංහගෙන් ගන්න තමයි ඔවුන් බලාගෙන ඉන්නේ. ඒ ගැන මම රටේ ජනතාව දැනුවත් කළා. මේක ඉතා භයානක තත්වයක්. අවුරුදු 30ක් සටන් කළා අපි දිනාගත්ත රට මේ පුද්ගලයා රටට වෛර කරනවා. මොකද ඔහුට එක ඡන්ද කොට්ටාසයක්වත් නොදීපු නිසා. ඒකෙන් තමයි ඔවුන් ඒ විදිහට හැසිරෙන්නේ. දැන් TNA එකත් ඔහු එක එකතු වෙලා රනිල් වික්‍රමසිංහ දැන් කරන වැඩේ ඇයට එරෙහෙවෙන පෙනී හිටියා. ඇය කිව්වා දෙමළ ජනතාව වගේ මේකත් දැනගන්න. උතුරේ ජනතාව සම්බන්ධයෙන් තියෙන පාර්ලිමේන්තුවේ සම්මත කරපු නීතිය ප්‍රිවෙන්ෂන් ඔෆ් සෝෂල් ඩිසබිලිටි. උතුරේ ඉන්න අහිංසක ජනතාව දීවර ජනතාව ඔය ඉන්න ඔය TNA එකේ කතා කරන අය මොනද වෙල්ලාල කුලේ අය සලකන්නේ නියම වහල්ලු වගේ. ඒකට එරෙහිව තමයි ඇය නැගී සිටියේ. ඔවුන් වෙනුවෙන් තමයි නාගානන්දත් නැගී හිටියේ. එකම රටක් එකම දයක් එකම නීතියකට යටත් රටක් ගොඩනගන්න. දැන් ඒක මල්පල ගැන්නුණා.
දැන් ඇයි ඉල්ලා අසුනා ඇයි ප්‍රකාශ කරයි ඔබට පක්ෂ ලියාපදිංචි කිරීමේදී පුංචි හේවගේ තියෙන තුට්ටු දෙකේ වැඩ. දැන් ඒ නඩුවත් ඔබට කියන්න ලබන මාසේ පළවෙනිදා ගන්නව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමු වෙ පුංචි හේවගේ නඩුව. පුංචි හේව මේ වගේ ටෙලිෆෝන් කෝල් එකකටත් බැසිල් රාජපක්ෂගෙන් නැගිටලා ආන්සර් කරන මිනිහෙක් කියලා මම දන්නවා. ඒවට අපි හරියට නිසි අවස්ථාවේදී නිසි ආකාරයෙන් පිළිතුරු දෙමු. ඊළඟට ඒ සම්බන්ධයෙන් කියනකොට ඒ විනිවිද පක්ෂ ලියාපදිංචි කිරීම ගැන බය වෙන්න එපා. මම පස් දිනක් එක්ක ඔබ සමුවට එනවා. එතන ඉන්න අයගේ මම කැමැත්ත අරගෙන ඒ සමග එනවා මුදල් අමාත්‍යවරයා. ඇය ඇවිල්ලා ඩබල් ඇකවුන්ටන් කෙනෙක්. නාගානන්ද ඇවිල්ලා ඒ කියන්නේ ජන සම්මත ජන රජ ව්‍යවස්ථා ප්‍රකාරව බහල ඇති. ඒක නෑ අගමැති ජනාධිපතියෙක් නෑ. ජනාධිපති මැතිවරණයට යනකොට ඔහු අපේක්ෂක හැටියට ගියාට ජනතාව තමගේ අධිකාරී බලගන්මා සම්මත කරන ජන සම්මත ව්‍යවස්ථාව රටේ ජනතාව සහතික කිරීමත් සමගම ඔහු දියුරුන් දෙන්නේ යෝජිත ජන සම්මත ජන රජ ව්‍යවස්ථා ප්‍රකාර රටේ අග්‍රාමාත්‍යවරයා හැටියට. ඔහු බාරගන්නේ එක අමාත්‍යංශයක් පමණයි, ඒ මුදල් අමාත්‍යංශයේ පමණයි. ඒකේ ඉන්න මම ඒ කැමැත්ත අරගෙන මම ඔබට ප්‍රකාශ කරන්න ලංකාවේ ඉතාමත් කීර්තිමත් හමුදා නිලධාරියෙක් තමයි ඉන්නේ. ඉතා ඉහළම නිලධාරියෙක් තමයි ඉන්නේ ආරක්ෂක අමාත්‍යවරයා. ඒ වගේම තමයි විදේශ අමාත්‍යවරයා තමයි ජයන්ත ධනපාල. මුදල් අමාත්‍යවරයා තමයි ගුණවර්ධන චන්ද්‍රිකා ගුණවර්ධන ඩබල් ඇකවුන්ටන්ට් කෙනෙක්. මම පස් දිනක් එක්ක එනවා ළඟදීම ඔබ හමුවට. 15 දෙනාගෙම නම් ඔබට හෙළි කරන්න නුසුදුසු අවස්ථාවකදී. හැබැයි තුට්ටු දෙකේ කුණු කන කෙනෙක් පැත්ත පළාතක නෑ එතන. ඒකින්ද ඔය දැන් ඔය කතාවේදී බලන්න දැන් ඡන්දේ කල් දාන එක ගැන කතා කරනවා. ඇයි දැන් එදා 2017 මේක මම හැමදාම ඔබට කියනවා. අද ඡන්දේ කල් දාන එකට ඍජුවම පෙනිහිටින්නේ ඇයි තීරයට දුන්නේ නැහැ කියට බැරි. 2017 සැප්තැම්බර් 8 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණ දීපු තීන්දුවේ ඡන්දේ කල් දාන්න බෑ කියලා පැහැදිලි තීන්දුවක් දීලා තියෙද්දී සැප්තැම්බර් 20 වෙනිදා රනිල් වික්‍රමසිංහගේ දෙපා මුල දන ගහලා සීර්තුනේ නායකයා ඡන්දේ කල් දාන්න අතීස්සුවා. 6 දෙනාම අතීස්සුවා. මේ රටේ ඉන්න ජනතාවට මම කියන ඔහුව විශ්වාස කරන අයට සත්ත පහක විශ්වාස කරන්න බැරි කිසිම විශ්වාසයක් තබන්න බැරි පුද්ගලයෙක්. ඔහුට රටේ ජනතාවට පාපෝච්චාරණය කරන්න ඔබ බල කරන්න ඕනි. ඇයි උඹ එදා රනිල් වික්‍රමසිංහ එක්ක ඡන්දේ කල් දාන්න අතීස්සුවේ කියලා? මොකද නාගන්ද ඔහු අමතලා. මම ඒ සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නීති ක්‍රියාත්මක කළා. උන් දන්නවා 6 දෙනාටම ජනතා පරමාධිපත්‍ය බලය පාවාදීම කියන අනුග්‍රහතාය 4 යන්න. මොකද්ද? නිසි කලට වෙලාවට ජනතාවට රටේ මැතිවරණයකදී තමන්ගේ නියෝජිතයින් පත් කර ගැනීමේ අයිතිය මොහු සම්පූර්ණයෙන්ම පාවා දුන්න රනිල් වික්‍රමසිංහට. එදා අදත් ඒක රනිල් වික්‍රමසිංහ කරනකොට අද සීර්තුනේ නායකයාට ආගේ අතක් නැහැ. අද රනිල් වික්‍රමසිංහ කටහරලා කියනවා උඹ එදා මාත් එක්ක අත උසලා අද කට ගහගෙන එන්න එපා කියලා. ඔහු දන්නවා මතක ඇතිනේ ඔබ කියන එක බහල දින අද ඔය සීර්තුනේ නායකයන් මේ මහින්ද රාජපක්ෂ මේ වගේ හොරෙක් කියනවා. බෑ එහෙම කියන්න. ඒක ඇඟේ කෑවෙදලා තියෙන ආවේනික ලක්ෂණ. මහින්ද මහත්තයා එහෙම තමයි කියන්නේ. බහලදිනේ ලාල්කාන්ද මහින්ද මහත්තයා හඳුන්නේත් මහින්ද මහත්තයා. ඇයි? කුණු කාලා දැම්බෑ මේ නාගානන්ද වගේ ඍජුව එඩිතරව නිර්ව්‍යාජව කතා කරන්න බෑ. ඒකින්ද මම ඔක කුඩු පට්ටම් කරනවා. හරි වෙලාවට ඔය පපඩම කඩා කුඩු පට්ටම් කරන එක ලොකු දෙයක් නෙමේ. මගේ අමාත්‍ය මණ්ඩලයේ හෙලි කළාට පස්සේ ඕන් සියලු දෙනා සමග ඔබ ඉදිරියේ හාවට පස්සේ ජන සම්මත ජන රජ ව්‍යවස්ථාව සමග මම අද පස් දිනක් කිව්වා. ඔය ඔක්කොම අගමුල වෙනස් වෙයි. හරිද? ඊළඟ එක දැන් ඔබට දුන්න යම් විශ්වාසයක් දුන්නේ මොකද? මගෙන් බොහෝ අය ඉල්ලන නිසා තමයි මම ඔබට ඔටි ගෙලි කළේ. නොකුත් එක ප්‍රශ්නයක් තියෙනවා. විදේශ අමාත්‍යවරයා ජයන්ත ධනපාල මහත්මයා ජනපාල ඔහු එදා එකඟ වුණා. ඔබ දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහලේ කම්බරයා. ඔහු 2009 ජනාධිපති මැතිවරණයේ අවස්ථාවේදී ඔහු තමයි විදේශ අමාත්‍යවරයා. දැන් ඔහුගේ වයස පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඔහු දැන් කියනවා මාව නැවත සලකා බලන්න මගේ වයසත් එක්ක කියලා. නමුත් මම ඔබෙන් ඉල්ලා හිටිනවා අපි ඔව්ව කොහොම හරි ගේමු. ඔහු තමයි මේ රටේ විදේශ අමාත්‍යවරයාට කෝටියක් වටින චරිතය. ඇයි? ඔහු ලෝකෙම පිළිගන්න කෙනෙක්. කුණු වැඩ බිඳුවක්වත් කරන මිනිස්සු නෙවෙයි. අන්න එතෙන්ට අපි එක්කගෙන යමු. දැන් අපි කතා කරමු දෙවන මාතෘකාව. ඡන්දය ගැන නැවත කියනවා. ඡන්දේ පැවැත්වෙන්නේ නැහැ. දැන් ඔවුන් කියනවා ඡන්දයට සල්ලි නැහැ. නිදහස් උත්සවයට මිලියන් ගණන් වේදන් කරන්න පුළුවන් රනිල් සිංහට සත්ත පහක වැඩක් නැති උත්සවයක්. අපේ රටේ ජනතාව දනගස්සලා රට හිඟමනට දාලා රටේ ජනතාව අපේ දරුවන්ට යන්නේ නැමන නැති කරලා පාසල් වල ළමයි සිහි නැති වෙනවා කන්න බොන්න නැති ඒ තත්ත්වයටපත් කළා. ඔබ දන්නවා දෙමාපියෝ තමන්ගේ දරුවා අතහැරලා ඔබ දකින්න එයාපෝට් එකේ පියා යනවා තරුණ පියා පුංචි දරුවත් එක්ක ඇය ඔහුගේ බිරිඳ හඬා වැටෙද්දී මේ තත්ත්වයට රටපත් කළේ මේ පල්හුරු. ඒ කියන ඔබට මම නැවත කියනවා නැවත 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 කියනවා
225 හා රනිල් වික්‍රමසිංහ කෙරෙහි කිසිම ජනමතයක් නැති ජනතාවගේ කිසිම ප්‍රසාදයක් නැති මේ එක්කෙනෙක් කෙරෙහිවත් 75ක විශ්වාසයක් තාන්න බා. මොවුන්ගේ තියෙන අවංකකම නිර්වයාජත්වය ඔවුන්ට ලැබෙන ලකුණු නාගානන්දගෙන් බිඳුවයි. මොකද ඔවුන් ඒ තරම් එදා ඒ කරපු අපරාධයේදී ඔහුට තව තියෙන බරපතල චෝදනාවක්. එදා ඡන්දේ කල් දාන්න සැප්තැම්බර් මාසේ 8 වෙනිදා ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුව කානුව ඩිසිකල ඡන්දේ කල් දානකොට රනිල් වික්‍රමසිංහ කවුද කරු ජයසූරියත් එක්ක ගෙනාවා නීතිපති ජයන්ත ජයසූරිය. නීතිපති ජයන්ත ජයසූරිය මුළු රටම පාවා දීලා ඡන්දේ කල් දැමීම සඳහා කරු ජයසූරියට උපදෙස් දීපු එකේ ලිපියක් සමග තමයි මම 20 වෙනි ව්‍යාප්ත සංශෝධනයේ අභියෝග කරනකොට කිව්වේ ජයන්ත ජයසූරියට නඩුවෙන් ඉවත් වන්න කියලා. මොකද ඔහුගේ අවංකත්වයේ විශ්වාසවන්තභාවයේ ඔහු විසින්ම විනාශ කරගත්ත පුද්ගලයෙක්. ඔහුව එතෙන්ට ගේන්න හරි තමන්ට ඡන්දේ කල් දාන්න සහයෝගය දීපු නිසා මේ සියලු තුනේ නායකයා එවකට තිබුණ ව්‍යාප්තදායක සභාවේ හිටිය ජවිපේ සාමජිකගේ බිමල් රත්නායකට කිව්වා උඹ අත උස්සපන් කියලා. ඔබ මෙහෙම හොරු ඔ මේ වගේ මේ වගේ වංචාකාරයෝ විශ්වාස කරනවද? ප්‍රශ්න කරන්න ඔබ තමන්ගේ වත්කම්වත් රටට කියන්න බැරි වංචාකාරයෝ ඔබ විශ්වාස කරනවද? ඔන්න ඕක තමයි මම ඔබට කියන්නේ. තමන් රටේ පුරවැසියා දැනගන්න ඕනේ දේශපාලන පක්ෂවල නායකයෝ පස්සේ යන්න නෙමෙයි, තමන්ගේ ආත්ම ගෞරවය ආත්ම අභිමානය අන්නේක ආරක්ෂා කරගන්න. ඡන්දේ දිනේ දක්වා එකෙක්වත් විශ්වාස කරන්න එපා. ඒක තමයි කියන්නේ නිර්පාක්ෂික වීමේ වටිනාකම. එකෙක්වත් 75ක විශ්වාස කරන්න එපා. ඡන්දේ දිනට පෙර දින දක්වා ඔබ ඔබ්සර්ව් කරන්න, මේ ඔක්කොම නිරීක්ෂණය කරන්න, මේ ඔක්කොම විමර්ශනය කරන්න, මේ මොක්කුද කියලා. අන්න එදාට තීන්දු ගන්න කල් ඇතුව මොවුන් හම්බුවේ දණින් වෙන්න එක තරම් ගොංකමක් එකක් නෑ. ඔබ දැක්ක 69 ලක්ෂයක් ගිහිල්ලා මෙරුව වගේ ගිහිල්ලා දැඩි ගියක් ගින සිල්ලුවකට ගිහිල්ලා ගෝඨාභයගේ ගින්දර ගොඩකට ගිහිල්ලා ඔක්කොම පිලිසි ගියා. දැනුත් ඔය ගොන් වැඩේ කරන්න එපා කියන එක මම කියන්නේ. 75ක විශ්වාසය තියන්න බැරි මිනිස්සු ගැන තවදුරටත් ඔකට රැවටෙන්න එපා. දෙවන අංගය, අද මොකද BMW නඩුවට උනේ? මොකද්ද වංචාව? බිලියන 16ක්. කවුද වංචා කළේ? ප්‍රෙස්ටිජ් ඔටෝමොබයිල් සමාගම. මොකද්ද වංචාව? ලංකාවට ගේනකොට BMW වාහන 1675ක් නියම මිලෙන් භාගයක් ප්‍රකාශ කළා. නියම මිල ඩොලර් 45,000 දෙන එකට බදු රහිත. අද තිබිච්ච පර්මිට් එකේ තිබුණා 25,000ට අඩු නම්, ඉතා සරල දෙයක්, වටිනාකම 25,000ට අඩු නම් බද්ද සහන මිලට බද්දෙන් රහිතව ගන්න පුළුවන්කම තිබුණා. ඒකින්ද ඩොලර් 45,000 50,000 වටිනා වාහන හොරට මිලක් ප්‍රකාශ කළා. රේගුවෙන් රුපියල් බිලියන නෙමේ බිලියන 16ක බදු වංචාවක් කළා. නාගානන්ද මැදිහත් වෙලා කෙලිඹ ජර්මනිය BMW සමාගමට කස්ටම් එකට බ්‍රිතාන්‍ය ඉඳලා ලියලා ඒ අවශ්‍ය කරන සියලුම ලියවිලි ගත්තා. CD එකකට කොපි කරලා හිටන් දුන්න නියම මිල මොකද්ද කියලා. ඒක තමයි නීතිපති මේක අධිකරණයේදී එකඟත්වයට ඇවිල්ලා නාගානන්ද සමග ඒක අධිකරණයේ වාර්තා කළා. කවද දිනේ? 2022 අගෝස්තු මාසේ 30 වෙනිදා වාර්තා කළා. නැවත මේ ඔක්කොම ලියවිලි ආපු නිසා දැන් අපි මේ රේගුවට අහිමි කරපු මේ මුදල් අය කරගන්න අපි මේකට එකඟයි කියලා රටේ නීතිපතිවරයා එදා අධිකරණයේ තහවුරු කළා. ඒක ඒ කියන්නේ ෆුල් ඇන්ඩ් ෆයිනල් සෙටල්මන්ට් එක නාගානන්ද පිළිගත්තා. නමුත් ඒ අවස්ථාවේ BMW ලංකාවේ ප්‍රෙස්ටිජ් ඔටෝමොබයිල් සමාගම වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච සංජීව ජයවර්ධන ඔහුත් හිටියා. ඔහු කිව්වේ අධිකරණයට ඔහුගේ ඒ අවස්ථාවේදී මේ දෙපාර්ශ්වය සමග එකඟත්වයේ වාර්තා කරන අවස්ථාවේදී අධිකරණයේ හිටපු මොහු ඉන්න අනතුරුව රේගුව මේ සම්බන්ධව මේක අය කර ගැනීම සඳහා පියවර ගන්නකොට නැවත ඒ නඩුවේ පාර්ශ්වකාරයෙකුට නාගානන්දට දැනුම් නොදී ඒක යට ගහලා අධිකරණයට කිසිම පාර්ශ්වයක් රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයාට දැනුම් නොදී ඒක පාක්ෂිකව ගත්ත නියෝගයක් වහාම රේගු පරීක්ෂණය අත්හිටු වීමට. නමුත් ඒක ලේසි වෙන්නේ නැහැ. අද අධිකරණයේ මම සම්පූර්ණයෙන්ම කතා කළා මේක. මොකද ඔහු ඇල්ල මූල්‍ය මණ්ඩලයේ සමාජිකයෙක්. මූල්‍ය මණ්ඩලයේ සමාජිකයෙකුගේ තියෙන ඕන තමයි ඔනස්ටි, ඉන්ටග්‍රිටි, ලොයලිටි, ක්‍රෙඩිබිලිටි කියන 100% තියෙන්න ඕනේ. මේ වගේ මම ඒක තමයි නන්දලාල්, කවුද නන්දලාල් දැන් ඉන්න මහා බැංකුවේ වීරසිංහට කතා කළා. මම කිව්වා මේක වහාම කොහොමද මෙයා මේ නඩුවට ඉදිරිපත් වෙන්නේ? මහා බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සමාජිකයෙක් තියෙන ඕනේ වගකීමක් රටේ මූල්‍ය ප්‍රතිපත්තියට ගරු කරන්න. ඒ එක්කම අපේ නීතිඥ වෘත්තියේ ආචාර ධර්ම ප්‍රකාරව මම ඒක ඔබට කියන්න ඕන. මේ ලයිට් එකින්ද හැපෙන්නේ හරියට පැහැදිලිව මේක ඔබට කියන්න ඕන. මේ වගේ වැරදි බරපතලයි මම ඒ ගැන අද අධිකරණයට දැනුම් දුන්නා. මම කිව්වා අධිකරණයට මේ සම්බන්ධයෙන් මම ගේනවා බරපතල චෝදනාවක් මේ නීතිඥවරයාට ජයන්ත ජයසූරිය කවුද මේ සංජීව ජයවර්ධනට. මේක තියෙනවා මේ විදිහට. සුප්‍රීම් කෝට් එකේ අධිකරණයේ තියෙන නියෝගයේ attorney at law shall not appear or advise in any professional matter which in his opinion would conflict with the interest of any other client or connected professional matter.
ඒ කියන්නේ මේක කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් කියන්නේ මෙතන තියෙන දෙපා මොකද ඔහු බහා බැංකුවට පෙනෙහිටින ගමන් ඊට වැඩි හාත්පසින් රාජයේ මූල්‍ය ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම රජයේ ආදායම වංචා කරපු සමාගමකට පෙනෙහිටිනවා කියන එක බරපතල ප්‍රශ්නයක්. ඒ වගේ මේක පැහැදිලිවම කියන attorney at law shall not mislead the court, shall not mislead or deceive the court, which is a serious offense. His client or mislead the which he appear. Taman adhikarne appear wenna naduwakedi adhikarneya nomage yawanda ba. Ada o sambandhen ohuth naganandha tatata loku gattanayak athi una adhikarneyedi mokada naganandha niyojanaya karanne merata kisivak karaganna bæri janathawa ohu niyojanaya karanne ohuge sewa adayakaya naganandha deke kisima wedagath kamak naha rate maha janathawage billion 16ak wancha karala hitan eka yata gahanna naganandha deken awasara labenne naha. චන්දිතර ඕනේ බිලියන 10යි ඔන්න රනිල් වික්‍රමසිංහට පුළුවන් නම් ඔහු රනිල් වික්‍රමසිංහගේ ලෝයර් පුළුවන් නම් මිලියන 16 අය කරගෙන ඵලයන් චන්දිතර බිලියන 10ක් නාගන්නත් කොහෙත්ම අදාළ නැහැ පොහොට්ටුවට එක ඡන්දයක් නැලුනත් නාගන්නත් ප්‍රශ්නයක් නැහැ ඒ වගේම රනිල් වික්‍රමසිංහට එක ඡන්ද කොට්ටාසයක් නොලැබුණත් ප්‍රශ්නයක් නැහැ ඒ වගේම 100%ට ඔක්කොම ලැබුණත් නාගන්නත් ප්‍රශ්නයක් නැහැ නීතියේ ආධිපත්‍ය ගරු කරන්න ඕනේ රටේ ජනතාවට නිසි කලට වෙලාවට ඡන්දයේ තිය ඉදිරිපත් වෙලා තමන්ගේ නියෝජිතයා පත් කර ගැනීම සඳහා ඇති අයිතිය පැහැරගන්න කාටවත් බෑ. ඒක නම් මම ඔබට දැන් අද දැනුම් දෙන්නේ නැවත. දැන් මේ නඩුව ඔහු දැන් මේ ඒක මම අපි නැවත පස්සේ කතා කරන්නේ. අද නැවත මම අවසන් කරන්නේ මේ විදිහට කරුණා කළා. මේ නැවත 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 කියන්නේ දැන්වත් තේරුම් ගන්න අපි කවුද මේ රටේ. ශ්‍රී ලංකාවේ පරමාධිකාරී බලධරයා වන අපේ මින් ඉදිරියට හාල් කිලෝ 5කට අපේ ඡන්ද විකුණන්නේ නැහැ. මේ දේශපාලන 225 එකෙක්වත් පිළිගන්නේ නැති කෙනෙක් අන්නේ කඳුරට එන. අපි නිර්පාක්ෂික අරගලයක් දියත් කළා කිසිම ප්‍රචණ්ඩත්වයකින් තොරව ඒ වගේ වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒ මහා සුනාමියක් වගේ ඇවිල්ලා හිටන් රටේ විධායක ජනාධිපතිවරයා නිරපහැරපු එන්නේ එක පාවා දෙන්න එපා 225ට කිසිම හේතුවකට. ඔබ සැමට ජය. බොහොම ස්තුතියි.